එලවල්වලි පස්සේ ඔයා මොනවද කරන්න හිතාගෙන ඉන්නේ කියලා කවුරු හරි ඔයාලගෙන් ඇහුවොත් ඔයාලා ගොඩාක් දෙනෙකුගෙන් මෙන්න මේ වගේ උත්තර ටිකක් ලැබෙයි. මං කැම්පස් යන බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඊළඟ වතාවේ ආපහු එලවල් කරන්න හිතාගෙන ඉන්නවා. කෝස් එකක් ඩිප්ලෝමා එකක් බාහිර උපාධියක් ට්‍රේනින් එකක් කරන්න හිතාගෙන ඉන්නවා. ජොබ් එකකට සෙට් වෙනවා. ෆෝසස් යන බලාගෙන ඉන්නවා. මගේම කියලා බිස්නස් එකක් පොඩි වැඩ පටන් ගන්නවා. තාත්තගේ බිස්නස් එකට සම්බන්ධ වෙනවා. රට යන අදහසකුත් තියෙනවා. තාම මොකුත් ස්ථිර අදහසක් නැහැ. මේ තමයි ඔයාලා බහුතරයක් ගැන උත්තර ටික. හරි මම මෙහෙම කිව්වොත් ඔයාලා කැම්පස් ගියක් පාඨමාලාවක් හැදෑරුවත් රසායනකට ගියත් ව්‍යාපාරයක් කළත් ඒ හැම දෙයක් ඇතුළෙම ලොකු තරඟයක් තියෙනවා. ඔයාට අනෙක් අය එක්ක වගේම ඔයාට ඔයා එක්ක තරඟ කරන්න සිද්ධ වෙනවා. මේ තරඟකාරී පරිසරයේ සීමිත අවස්ථා ටිකක් වෙනුවෙන් අසීමිත පිරිසක් ඉදිරිපත් වීම නිසාම නිසකවම ඉදිරියට යන්නේ වඩාත්ම ආකර්ෂණීය සහ හැකියාව වලින් සන්නද්ධ ප්‍රායෝගික මිනිස්සු. කිට අවශ්‍ය වන්නේ දැනුමට එහාගේ නව දැක්මක් සහිත යහපත් ආකල්ප කුසලතා පිරුණු එවැනි ජව සම්පන්න තරුණයන් සහ තරුණියන්. ඉතින් මේ සියල්ල කිසි දිනක ඔයා ලබන මේ සම්ප්‍රදායික අධ්‍යාපන ඇතුලේ පමණක් ලබන්නට නම් බෑ. ඒ වෙනුවෙන් ඔයා යම් සුවිශේෂී පුහුණුවක් ලැබිය යුතුම වෙනවා. ආහස උසට තියෙන ඔයාගේ බලාපොරොත්තු පහසුවෙන් ඉක්මනින් සහ තරඟකාරී විද්‍යට ඉෂ්ට කරගන්න පුළුවන් වෙන්නේ අන්න ඒ වටිනා පුහුණුව තුලින් පමණයි. ඔයා කොයිතරම් දක්ෂ වුණත් සහතික මිටියක් තිබුණත් අද සමාජයට අවශ්‍ය තරුණයා තරුණිය ඔයාගේ ඇඟ ඇතුලේ නැත්තම් ඒ සියලු සුදුසුකම් නිෂ්ඵල වෙනවා. අන්න ඒ නිසා තමයි ගොඩක් සහතික නැති අධ්‍යක්ීම් නැති සමහර පුද්ගලයෝ ඒ වගේ බොහෝ දේවල් තියන අයට වඩා සමාජයේ වේගෙන් ඉස්සරහට යන්නේ. සම්මුඛ පරීක්ෂණයකදී ඔයාගේ සහතික වලට අමතරව කණ්ඩායමක් විදිහට වැඩ කිරීමේ කුසලතාවය, අභියෝග වලට මුහුණ දීමේ හැකියාව, පුද්ගල sannivedana, පීඩාකාරී සහ ආතති පරිසර තත්ත්වයන් එක්ක කාර්යක්ෂම විදිහට වැඩ කිරීමේ හැකියාව, ආකල්ප සහ විවිධ කුසලතාවයන් මනිනවා. ඔයා මේ ගැන දන්නේ නැත්තම්, මේ ගැන ඔයාට අවබෝධයක් පුහුණුවක් නැත්තම්, ඔයා පැහැදිලිවම ප්‍රතික්ෂේප වෙනවා. සර්සවි ජීවිතය ඇතුලේ පවා සාර්ථක විදිහට තමන්ගේ අධ්‍යාපනය හැදෑරීමට මෙන්න මේ අමතර පුහුණු ගොඩාක් වැදගත් වෙනවා. කැම්පස් වල බැච් ටොප් සහ ඉහළ මට්ටමේ දක්ෂතා දක්වන්නේ පොතේ ගුරන්නන් නෙවෙයි. මෙවැනි විවිධ හැකියාවන් තියෙන ශිෂ්‍යෝ බව බොහෝ විද්වතුන්ගේ මතය. ඉතින් අන්න ඒ සියල්ල පෙරදරි කර ගනිමින් උසස් පෙළ විභාගයෙන් පස්සේ කුමන ආකාරයේ සමාජයකට ඔයා පිවිසුණත් ඔයා වෙනුවෙන් තමයි අපි මේ අපූරු ප්‍රායෝගික රසවත් වැඩපිළිවෙල සංවිධානය කළේ. ඒ තමයි අපේ IUHS කැම්පස් එක මගින් ඔයා වෙනුවෙන්ම නිර්මාණය කරපු Master in Leadership Team Building and Soft Skill Development Program. එහෙම නැත්නම් MLTS පාඨමාලාව. මේක තවත් එක සම්ප්‍රදායික පාඨමාලාවක් නන් නෙමෙයි. දේශන ශාලාවලට හිර වෙලා පොත් සටහන් සහ විභාග සටහන් වලින් පමණක් දැනුම මනින නීරස එකක් නන් නෙමෙයි. මේ පාඨමාලාව ඇතුලේ 60%කට වඩා තියෙන බාහිර ක්‍රියාකාරකම්. එහෙම නැත්නම් activities. ඒ වගේම විවිධ වැඩමුළු විදිහට සංවිධානය වෙච්ච ගොඩක් ප්‍රායෝගික රසවත් අභ්‍යාස සහිත ඉගෙනුම් ක්‍රම. ඒ වගේම මේ පාඨමාලාව සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රාජ්‍ය සහ පුද්ගලික අංශවල සේවකයෝ විශාල ප්‍රමාණයක් පුහුණු කර ලබන අති දක්ෂ උපදේශක මණ්ඩලයක් පහ වෙනුවෙන්ම කැප වෙලා සේවය ලබලා දෙනවා. ඒ වගේම ඔයාගේ ජීවිතේ ඉතාම යහපත් විදිහට අභියෝගාත්මක වෙනසකට ලක් කරන ඒ හැමෝම නිරතුරුවම අප කැප වෙලා වත් එක්ක බොහොම සහයෝගයෙන් වැඩ කරනවා. නුගේගොඩ සැසිප් සහ IUHS කැම්පස් යන ආයතනයන්හි මුල්පුට හොබවන දශක 3කට අධික අධ්‍යක්ෂින් බහුල භෞතික විද්‍යා දේශකවරයෙකු ලෙස ශ්‍රී ලංකාවේ සිසුන් අතර ඉතාම ජනප්‍රිය වූ අමිත් පුසල ගුරුතුමාණන්ගේ ඍජු අධීක්ෂණය සහ මඟ පෙන්වීම යටතේ මෙම පාඨමාලාව පවත්වනු ලබන අතර එහි ගුණාත්මක බව සහ ප්‍රායෝගිකත්වය ඉතාම ඉහළින් පවත්වා ගැනීමට නිරතුරුවම අප කැප වී සිටිනවා. මෙම පාඨමාලාව තුළින් යහපත් ආකල්ප, නායකත්ව කුසලතා, කණ්ඩායම් හැසිරවීම, කාල කළමනාකරණය, ගැටලු නිරාකරණ කුසලතාවය, නිර්මාණශීලී කුසලතාවය, අනුවර්තන කුසලතා සහ චිත්තවේග පාලනය වැනි දරුවන්ට ඉතාම වැදගත් ක්ෂේත්‍ර ආවරණය කිරීම සිදුවනවා. උසස් පෙළින් පසුව ප්‍රතිඵල ලැබෙන තෙක් ඔබ ගෙවන කාලය ඉතාම ඵලදායි ජීවිත ආයෝජනයක් ලෙස යොදවන්නට ඔබට අවශ්‍ය නම් ඒ සඳහා මේ පාඨමාලාවට සම්බන්ධ වීම ඔබ ගන්නා ඉතාම නිවැරදි තීරණය බවට පත් වෙනවා. කණ්ඩායම් හැදීමේ කොහොමද වැඩ කරන්නේ කියන එක ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න මේක හොඳ තෝතැන්නක් වුණා. ඉතින් අපි සමාජයේ සමග ගැටිලා මේ මිනිස්සුත් එක්ක ගොඩක් වැඩ කරලා ලොකු අත්දැකීමක් ලබා ගත්තා. මේ පාඨමාලාව මට ලොකු උපයක් වුණා මගේ නායකත්ව ගුණාංග වර්ධනය කරගන්න. ජීවිතේ ලොකුම අත්දැකීමක් ලැබපු ස්ථානයක්. We had a great experience. We learned a lot. පාසලෙන් ගෙදරින් හෝ යුනිවර්සිටි ආයතනයකින් නොලැබෙන තරමේ නායකත්ව පුහුණුවක් ලැබිලා තියෙනවා. මගේ දියණිය විශ්මි ගුණසේකර ඉස්සර හරිම ලැජ්ජාශීලී ඉදිරිපත් වීම අඩුයි ඇයගේ.
ඉතින් ඉතාමත් සාධාරණ මුදලක් යටතේ මාස 4ක් වගේ පුංචි කාලයකදී අංග සම්පූර්ණ ජාත්‍යන්තර මට්ටමේ විශේෂ නිර්දේශයක් එක්ක ඔයාව සාධනීය ජීවිත වෙනසකට බඳුන් කරන්න ඒගොල්ල සුහදව කාර්යක්ෂමව අවංකව මේ පුංචි කාලය ඇතුලේ ඔයත් එක්ක ඇප කැපලා වැඩ කරනවා ජීවිතේ දිනන බොහෝ බරසාර දේවල් අප සතුව තිබුණා අත්‍යවශ්‍යම මේ පුංචි වටිනා දේවල් ටික අපි ගොඩක් දෙනෙකු සතුව නැති නිසාම අපිට තරම් ගොඩක් බරසාර දේවල් නැති පිරිසක් අපිව පහු කරලා යන හැටි ඔයා කවදා හරි දැකලා තියෙනවද ඔයා මෙතෙක් හිතපු නැති මේ දේවල් සහ තවත් ගොඩාක් දේ ඔයාගේ ජීවිතයට එකතු කර ගැනීම වෙනුවෙන්ම ලැබෙන මේ වටිනා අවස්ථාව පැහැර හරින්න එපා ජීවිතේ දකින්න විඳින්න වෙනස් විදිහට හොඳම රිද්මයකට නිබඳ ජයග්‍රහණයට MLTS සමගින්